සුභවත් ලදසනින් ගෙන නාපගේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා මෙන්න දැල්ලබුණු තවත් උණුසුම් පුවතක් 2023 ජනවාරි 5 වෙනි දින පැවති රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේදී වරාය විකරේ ආර්ථික කොමිෂන් සභාවට ලබතුන් නිර්දේශ සම්බන්ධයෙන් එම කොමිෂන් සභාවගත කලින් පියවර පිළිබඳව මුදල් පිළිබඳ කාර්යක සභාවේ සභාපති ආචාර්ය හර්ෂිත සිල්ලම් මහතා සිය ප්‍රශංසා ඔපල් කළේය. වරාය විකරේ ආර්ථික කොමිෂන් සභාව මාර්ගගත ක්‍රමවේදයන්ට අනුගත වන ලෙසද සහ 2021 වර්ෂය සඳහා විගණනය කරන ලද ගිණුම් ඉදිරිපත් කරන ලෙසට ලබා දුන් නිර්දේශවලට එම කොමිෂන් සභාව කඩිනමින් මෙලෙස ප්‍රතිචාර දක්වා තිබීම ඊට හේතුවයි. රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාව පසුගිය 19 වෙනිදා හමු වූ අවස්ථාවේදී කමිටු සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. අදාළ පුලකට අනුව වරාය විකරේ ආර්ථික කොමිෂන් සභාව සම්පූර්ණයෙන්ම රජයට අයත් නිසි නෛතික ක්‍රමවේදයකට පිටවන ලද ආයතනයක් බව කොමිෂන් සභාවේ නිලධාරීහු පෙන්වා දුන්හ. බලපත්‍රවලට අදාළ ඉල්ලුම් පත්‍ර සපයීමේ තොරතුරුවල බලංගුභාවය පරීක්ෂා කිරීමට ඇති හැකියාව පිළිබඳ විමසූ විට කොමිෂන් සභාව පවසා සිටියේ ආයතන පත්‍රයේ සඳහන් තොරතුරුවලට වගකීම ආයතන කරුවෙත පැවරෙන බවයි. එසේම වරාය නගර භූමිය තුළ සියලුම සමාගම්වල ලේඛනයක් ඉලෙක්ට්‍රොනිකව සාමාන්‍ය ජනතාවට අදාළ තොරතුරු දැනගත හැකිවන පරිදි පවත්වාගෙන යනු ලබන බවද මෙහිදී තහවුරු විය. බදු ප්‍රතිපත්ති අනුව කොළඹ වරාය නගරයෙන් පිටත ව්‍යාපාර කිරීමට තෝරා ගැනීමේ නිදහස ඇති අයදුම්කරුවන්ගේ වරප්‍රසාද පිළිබඳව කමිටුවේදී අවධානය යොමු විය. වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ වැටුප් විවහන් සහ මානව සම්පත් ප්‍රතිපත්ති සැකසීමේ බලය එම ආයතනවල ලබා දෙන බවයි. එෙහිදී මේ දැඩි නිරීක්ෂණය කළ යුතු බවත් අංගමිකතා සඳහා ඉඩකඩ ඇති බැවින් නැවත සලකා බැලිය යුතු බවත් මුදල් කාර්යක සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය. මෙවැනි උණුසුම් පුවත් ලදසින් දැනගැනීමට අපගේ YouTube channel subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න.